YouTube channel එකට ඔයගොල්ලන් හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම හිතුවා ඔයාලට කියලා දෙන්න එක මෙෂර්මන්ට් එකකින් ලේසියෙන්ම ගවුමක් කරගන්න විදිය. ඉතින් අපිට මේ සඳහා ගන්න පුළුවන් රෙදි වර්ග තමයි සැහැල්ලු කඩා හැලෙන ඕනම රෙදි වර්ගයක් ගන්න පුළුවන්. ඝනකමින් අඩු. දැන් ඔයාට පුළුවන් මේ ගවුම පාටි ෆ්‍රොක් එකක් විදියට කරගන්නත් පුළුවන්. එහෙම කරගන්නවා නම් ඔයා පාටි ෆ්‍රොක් මහන්න ගන්න රෙදි වර්ගයකින් මේක කරගන්න. වැලන්ටිනා, වෙල්වට් වගේ පාටි ෆ්‍රොක් මහන රෙදි වර්ගයකින් කරගන්න එහෙම ඔයාට උවමනා නම්. නැත්නම් සාමාන්‍ය රෙදි වර්ගයකින් කරගන්න ඝනකමින් අඩු සැහැල්ලු රෙදි වර්ගයක් ගන්න. මේකට අපිට අවශ්‍ය වෙන රෙදි වර්ගයේ රෙදි ප්‍රමාණය තමයි 45 60 පළලෙන් රෙදි ආර 3ක් අවශ්‍ය වෙනවා. රෙදි ප්‍රමාණය අපි තීරණය කරන්නේ ඔයාට ගෞමයේ අවශ්‍ය උස වගේ දෙගුණයක රෙදි ප්‍රමාණයක් උවමනා වෙනවා. එහෙම ඔයා රෙදි ප්‍රමාණය ගන්න. දැන් මේ රෙදි ඇඳම ඔයාට පැහැදිලි නැහැ. ඒක ලොකු රෙදි ප්‍රමාණයක් මෙතන එලා ගත්තහම අපැහැදිලි. ඒ නිසා මම අද ඔයාට මේක කොලේක කරලා පෙන්නන්නම්. රෙදි කරන්නේ මේ විදිහම තමයි. ඔයා හිතන්න එපා මේක බ්ලොක් එකක් කියලා. මගේ කිසිම ඇඳුමක මම බ්ලොක් එකක් භාවිත කරන්නේ නැහැ. ඒක මෙෂර්මන්ට් එකකින් ලේසියෙන්ම තමයි මම ඇඳුම් නිර්මාණය කරන විදිහ ඔයාලට කියලා දෙන්නේ. අද මම කොලේ කරන්නේ මේකේ ඇඳහම ඔයාට අපැහැදිලි වෙන නිසා. හරි. දැන් බලන්න ඔයා හිතන්න මේක රෙදි කොටස කියලා. අපි රෙද්දක පළල පැත්ත හොයාගන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ හිතන්නකො බලවාටි දෙක කියලා රෙද්දේ. දැන් බලවාටි දෙකක් අතර දුර තමයි රෙදි කොටසේ පළල වෙන්නේ. අපි රෙදි කරනකොට 45 පළල, 60 පළල, 90 පළල වගේ පළලක් ඉල්ලනවනේ. ඒ තමයි මේ පැත්තට තමයි රෙද්දේ පළල තියෙන්නේ. බලවාටි දෙකක් අතර දුර. රෙද්දක උස, ඒ කියන්නේ අපි යාර ගණන්, මීටර ගණන් කපලා ඉල්ලගන්නේ මෙන්න මේ අතට. බලවාටිය දිගේ. ඔයා හිතන්න රෙදි ආර 3 තමයි මේ තියෙන්නේ. මේ තමයි රෙද්දේ පළල කියලා. ඒ කියන්නේ 45ක් පළල රෙදි ආර 3ක් මෙතන තියෙන්නේ කියලා ඔයා හිතන්න. අපි දැන් ඉස්සලම කරන්න ඕන මේකේ උස පැත්තෙන් සමානව රෙදි කොටස දෙකට නමා ගන්න ඕන. මෙන්න මේ විදිහට. මේ විදිහට නමාගෙන නැවතත් පළල පැත්තෙන් රෙදි කොටස දෙකට නමා ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් මෙතන තියෙනවා බලවාටි කොටස් 4. මෙතන මගේ පැත්තේ තියෙනවා තනි නැම්ම. මෙතන තියෙනවා ඉහළ නැමි දෙකක් සහිත රෙදි කොටස. දැන් අපි උරහිස මිම්ම තමයි අද මේ ඇඳුම නිර්මාණය කරන්න ගන්නෙ. උරහිස නිවැරදිව මනින විදිහ මම වීඩියෝ එකේ දාලා තියෙනවා අන්තිමට. ඒ විදිහට ඔයා උරහිස මැනලා ගන්න. උරහිස මැනලා උරහිස මිම්ම දෙකෙන් බෙදාගෙන අපි මෙන්න මේ මෙතන මුදුනේ සිට ඉහළ වාටිය දෙකේ මේ පැත්තට තමයි ලකුණු කරන්නේ. දැන් බලන්න මම අද ගන්නේ උරහිස 14ක කෙනෙක්ට. උරහිස 14ක කෙනෙක්ට ගන්නකොට උරහිස මිම්ම දෙකෙන් බෙදාගත්තාම උත්තරය 7යි. එතන මම මේ 7 මෙන්න මේ ඉහළ වාටිය දිගේ මේ විදිහට ලකුණු කරනවා. උරහිස මිම්ම දෙකෙන් බෙදාගත්ත ප්‍රමාණය මෙන්න මේ මුදුනේ සිට ඉහළ වාටිය දිගේ ලකුණු කරනවා මේ විදිහට. ඒ ප්‍රමාණයම නැවතත් පහළට ලකුණු කරනවා. උරහිස මිම්මමයි ඒ ලකුණු කරන්නේ දෙකින් බෙදාගත්ත ප්‍රමාණය. ඊට පස්සේ අපි මේකේ අත්කටක් හදාගන්න ඕන. අපි අත්කට හදාගන්නේ මෙතනින් ඉදිරියට ගහන රේඛාවේ දිග අපි තීරණය කරන්නේ. ස්මෝල් සයිස් කෙනෙකි නම් අඟල් 2යි, මීඩියම් නම් 2.5යි, ලාර්ජ් නම් 3යි, XL නම් 3.5යි. මේ විදිහට අඟල් භාගෙන් භාගට වැඩි කරලා තමයි මෙතනින් ඉදිරියට අපි අත්කට රේඛාව හදාගන්නේ. දැන් අද මම ගන්නෙ ලාර්ජ් සයිස් කෙනෙක්ට. ඒ නිසා මම මෙතන ඉඳන් ඉදිරියට අඟල් 3ක් ලකුණු කරනවා. ඒක ඔයා ඔයාගේ ප්‍රමාණය අනුව ගලප ගන්න. දැන් ඔයාට ඒ විදිහට
අත්කට රේඛාවේ දිග හොයාගන්න තේරෙන්නේ නැත්නම් ඔයා කරන්න ඕන ඔයාගේ පපුව වටමින්ම හතරට බෙදලා හතරට බෙදන්නේ රෙදි කොටස හතරට නමලා තියෙන නිසා හතරට බෙදලා අඟලක් එකතු කරපු ප්‍රමාණය මේ නැම්මේ සිට මේ රේඛාව දිගේ ලකුණු කරගන්න. එහෙම කරන්නේ ඔයාට අර විදිහට ඇඳගන්න තේරෙන්නේ නැත්නම් විතරයි. නැත්නම් ඔයා ස්මෝල් නම් 2යි මීඩියම් නම් 2 හමාරයි ලාර්ජ් නම් 3යි මේ විදිහට මෙතනින් ඉදිරියට රේඛාව ඇඳගන්න. ඉතින්ලා ඔයා මෙන්න මෙතන අක්කට මේ විදිහට රවුම් කරලා ඇඳගන්න. කොහොම ඇඳගෙන ඔයාගේ උරහිස මිම්ම අපේ ශරීරයේ හීනීම තැන කියන්නේ ඉනනේ ඉන තියෙන තැනට සමාන වෙනවා අපේ උරහිස දෙක අතර දුර. ඒ කියන්නේ අපි මැනලාගත්ත උරහිස 14 මම අද ගත්තේ. ඒ 14ම තමයි නම් මේ කෙනාගේ ඉන තියෙන තැන උස වෙන්නේ 14මයි. ඒක අපි ලකුණු කරන්නේ මේ ඉහළ මුදුනේ සිට 14 මේ විදිහට පහළට ලකුණු කර ගන්නවා. විදිහට මෙතන ඉඳන් මාක් කරගෙන 14 තියෙන තැන මේ විදිහට අපි රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපි ඉන වටක් මැන්නේ නැහැනේ. ඒක මෙෂර්මන්ට් එකයිනේ. දැන් අපි කොහොමද මේකේ ඉන වට ප්‍රමාණය හොයාගන්නේ? මෙන්න මේ විදිහට. දැන් අපි මෙන්න මේ අක්කට රේඛාවේ මෙතන දුර තියෙනවනේ. මෙන්න මේ දුරෙන් අඟලක් අඩු කරලා තමයි මෙතන ලකුණු කරන්නේ. ඔයා ටේප් එක තියලා බලන්න මෙතන නම් මෙතනට තියෙන දුර ඒකෙන් අඟලක් අඩු කරලා මෙතන ලකුණු කරගන්න. අද අපේ පපුව ප්‍රමාණයට වඩා ඉන හරියෙන් හීන නිසා මේ ප්‍රමාණයම අපි ඉනේ ලකුණු කරන්නේ නැහැ. මෙතන ප්‍රමාණයෙන් අඟලක් අඩු කරලා තමයි ඉනේ ලකුණු කරන්නේ. මේ ඒ විදිහට ලකුණු කරගෙන අපි ඉන හැඩය මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. ඔන්න ඔය විදිහට. ඊළඟට අපි කරන්න ඕන අපේ ඉනේ සිට දණහිස දක්වා සාමාන්‍යයෙන් තියෙනවා අඟල් 20ක්. මේ ඉනේ ගාවේ ඉඳන් අඟල් 20ක් බලන්න. මෙතන ඉඳන් අඟල් 20ක් පහලින් අපි රේඛාවක් අඳිනවා. ඒ තමයි දණහිස රේඛාව. එයා එක මැනලා ලකුණු කර ගන්නවා. මෙතන ඉනේ සිට තමයි අපි අඟල් 20ක් පහලට උස හොයලා මේ අතට රේඛාව ඇඳගන්නේ. ඒ තමයි අපේ දණහිසට තියෙන උස. ඒක අපි අංශය පැත්තෙන්, ඉගෙන මේ පැත්තෙන් මෙන්න මේ විදිහට අර දණහිස දක්වා ඇඳපු රේඛාවට මේ හැඩයට උන්නොහොම ඇඳගන්නවා. උහුම ඇඳගෙන අපි මෙන්න මේ යට වාටිය කොහොමද ලකුණු කරන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ ඔයා ගවුමේ උසගත්තු යට වාටිය. එතන අපි කරන්නේ මෙන්න මේ මුල්ලේ සිට මේ දණහිස දක්වා හැඩ කරලා ඇඳගත්ත රේඛාවට මෙන්න මෙහෙම ගහනවා. ඔන්න මේ ටික දැන් අපි කපලා ඉවත් කරනවා. ඊට කලින් බලන්න අපි මේකේ කර ලකුණු කරගන්නේ කොහොමද කියලා. අපි කර පළල විදිහට ලකුණු කරන්නේ මේ නැම්මේ සිට ඉහළ වාටිය දිගේ තමයි කර පළල ලකුණු කරන්නේ. කර පළල අපි මෙතන ඉඳන් අඟල් 4ක් මේ විදිහට ලකුණු කරගන්නවා. කර ගැඹුර විදිහට මම මෙතන ඉඳන් මෙහෙට තමයි කර ගැඹුර ලකුණු කරන්නේ. මෙතන ඉඳන් මේ නැම්ම දිගේ තමයි කර ගැඹුර වෙන්නේ. මම ඉදිරි කර ගැඹුර අඟල් 6කුත් පසු කර ගැඹුර අඟල් 3කුත් විදිහට ලකුණු කරනවා. කර දෙකම මේ විදිහට ඉදිරිපස පළුවේ අපි ලකුණු කරලා වෙන වෙනම කපා ගන්නකොට කපාගමු. දැන් මේ කර හැඩයන් දෙක මේ විදිහට ඔන්නෝම ඇඳ ගන්නවා. ඔයාට කැමති කරන් මේ ගවුමට ඇඳ ගන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත පරිදි කරගන්න. උරහිස පැත්තෙන් දැන් මේ පැත්තෙන් අඟල් භාගයක් පහත් කරලා කර පළලට මෙන්න මෙහෙම ඇඳ ගන්න. අපි තව පොඩි දෙයක් මේකේ කරන්න ඕන. ඉතින් මේක අත් නැතුව මහන ගවුමක් නිසා මම අත පැත්තෙන් තව ටිකක් කපා ගන්නවා. ඒක කරගන්නේ මෙන්න මේ විදිහට බලන්න.
මේ අක්කට මෙතන ඉඳන් අඟල් භාගයක් පහළට ලකුණු කරන්න. මේ උරහිස පැත්තේ ඉඳන් මෙහාට අඟලක් ලකුණු කරන්න. දැන් මම ඔයාට ඒක වෙන පාටකින් ඉඳලා පෙන්නන්නම්. අලුත් අත් හැඩය මේ දෙක යා කරලා මෙන්න මේ විදිහට ඇඳ ගන්න. ඔච්චරයි අපිට ලකුණු කරන්න තියෙන මෙෂර්මන්ට් ටික. දැන් අපි බලමු මේක කොහමද කපා ගන්න කියලා. අපි මේ ඇඳගත්ත ඊ දිගේමයි කපන්න. මතක ඇතිව ඔයා මේ ගවුම කපනකොට පසුකර ලකුණු කරගත්ත තැනින් ඉස්සෙල්ලාම කපා ගන්න. අපි දැන් බලමු මේක කොහමද කපා ගන්න කියලා. දැන් අපි මේ අක්කට අලුත්ින් ඇඳගත් අත්කටින් තමයි අපි කපා ගන්න ඕනේ. දැන් අපි මේකේ පළවෙනික වෙන් කරගෙන මෙන්න මේක දැන් ඉදිරි කර අපි වෙනම කපා ගමු. පසු කර කපා ගත්තනේ. දැන් බලන්න මේ විදිහට තමයි කොටස් දෙක තියෙන්නේ අපි. දැන් අපි තව පොඩි දෙයක් කරන්න ඕන මේකේ. පිටිපැත්තේ පළුවට තමයි අපි ඒක කරන්නේ. පිටිපැත්තේ පළුවේ කන පිට පැත්තට මේ රෙදි කොටස හරවගෙන අපි මේකේ මේ ඉන හැඩ කරගත්තේ. මෙන්න මෙතනින් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න ඕන ඔයා. ඉතල ඔයා කරන්න ඕන මෙතනින්දන් මෙතන පළලට මේ පළලට ඉලාස්ටික් කෑල්ලක් කපාගෙන ඒක ඇදලා මේ සම්පූර්ණ කොටසට අල්ල ගන්න පිටිපැත්තේ පළුවට විතරයි. කොට අපිට ඇඟේ හැඩේ මනාව ලස්සනට පේන. ඉලාස්ටික් කෑල්ල කපනකොට මේ සම්පූර්ණ පළලට ඉනේ කපන්න එපා. භාගයක් පළලට තමයි කපන්නේ. මෙන්න මේ ප්‍රමාණයට ඉලාස්ටික් කෑල්ල කපා ගන්න. දැන් ඔච්චරයි අපිට කරගන්න තියෙන්නේ මේ ඇඳුමේ. දැන් ඔයා මේක මහනකොට මහන උන ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට. උරහිස් දෙක මේකේ මූට්ටු කරගන්න ඕන අඟල් භාගයට. රීස් දෙක මූට්ටු කරගෙන කර මහ ගන්න. අත් දෙක මේ විදිහට මහ ගන්න. පිටිපැත්තේ පළවට මේ ඉලාස්ටික් කෑල්ල කපලා ඇදලා අල්ල ගන්න. එහෙම අල්ලගෙන පිටිපැත්ත මහගෙන යට වාටිය මහ ගන්න ඕන හීනියට. නැත්තම් මේක ඇඹරෙන්න බලනවා. දැන් ඔයාට තව පොඩි දෙයක් කරන්න තියෙනවා මේකේ. දැන් බලන්න ඔයා ගවුම මහගත්තම මේ විදිහට තමයි තියෙන්නේ. මේකට අපිට උමනා වෙනවා මෙන්න මේ වගේ පටි දෙකක්. ඒකේ පළල තමයි අපි ගන්න ඕන දිග අඟල් 4කට ගන්න. පළල ගන්න ඔයා 3.5 මාරකට. 3.5 මාරක් පළල අඟල් 4ක් දිග පටි දෙකක් කරගන්න. ඒක කන පිට පැත්තින් මහගෙන හොඳ පිටට හරව ගන්න. ඒ විදිහට පටි දෙකක් කරගෙන ඔයාගේ ඇඳුමේ රෙදි වර්ගයට ගැලපෙන වර්ණයකින් ඒක ගන්න. මේ රෙද්දෙම ගන්න පුළුවන්. එහෙම අරගෙන ඔයා මෙන්න මේ පොඩි දේ කරගන්න ඕන. බලන්න මෙන්න මේ ඉදිරිපසට තමයි අපි මේක කරන්නේ. ඉදිරිපස මෙන්න මේ කොටස මෙහිම අල්ලලා මේ පටිය මෙන්න මෙහෙම අපි මේක මහ ගන්න තමයි හදන්නේ. මෙන්න මෙතනින් මැස්මක් ගහගෙන මේ කොය අනිත් පැත්තට මෙහෙම හරව ගන්න. ඔය විදිහට හරව ගන්න. කොය නීට් එකට කරගන්න. මේ ඉදිරිපස පළුවේ මෙන්න මේ දෙපැත්තටම මේක කරගන්න ඕන. මෙන්න මෙහෙම.
ඔන්න ඔය විදිහට තමයි එතකොට ගවම තියෙන්නේ. මේක ඔයා මේ විදිහට අල්ලගන්න. ඉතින් මේ අද මම කියලා දුන්නේ ලේසියෙන්ම කරගන්න පුළුවන් ගවමක්. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ ඇති කියලා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු දැන් මේ ගවම ඇඳම කොහමද තියෙන්නේ කියලා. ඔයා උත්සාහ කරලා බලන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන්න ඉන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. Thank you.